මම මේ සූර්යයන් දේවතාවුන් වහන්සේ ගැන කියන්න ගත්තේ මොකද අද මිනිස්සු පුදුම තරම් අසරණ වෙලා ඉන්නවා. මේ ලෝකෙ හැමෝම කරන්නේ බොරුව, වංචාව, රටේ හැමදෙම. ඒ නිසා අපිට පිළිසරණක් ගන්න කිසි දැනකින් නැහැ. පොලිසියට ගියත් නැහැ, නීතියකට ගියත් නැහැ, වෙන වැඩ කටයුත්තකට ගියත් නැහැ. මුදල් හදල් ගනුදෙනුවක් කරගත්තත් ඒවත් ප්‍රශ්නයි. ඒක නිසා මේ සමාජයට මම මේ කියන්නේ අපිට කරදරයක් කවකට කරා නම් මේ සූනියන් දේවතාවුන් වහන්සේට හරියට වන්දනා කරලා මුලින්ම තුනුරුවන් වන්දනා කරලා ඒ පින් සූනියන් දේවතාවුන් වහන්සේට ඇවිල්ලා අනුමෝදන් කරලා දෙවියන්ගෙන් ඉල්ලා සිටියනම් තමන් පිළිසිදුව. හැබැයි ඉතින් තමන් පංචශීලයවත් ආරක්ෂා කරගන්න ඕනේ, නැත්නම් ඉතින් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. පංචශීලයවත් ආරක්ෂා කරගෙන මේ දෙවියන්ට ඇවිල්ලා කියලා කන්නලව් කරලා එහෙම යමක් කරා නම් මල් පහන් පූජා කරලා මේ ආකාරයෙන් මල් පහන් පූජා කරලා ලොකු යමක් යන්නේ නැහැ. එහෙම කරා නම් ඇත්තටම දෙවියන්ගේ පිටක් ලොකුවටම ලැබෙනවා. තමන් හිතන පතන දේ ඕනෑම වෙලාවක ඉෂ්ට කරගන්න පුළුවන් තරම් ප්‍රබල ශක්තියක් මේ සූනියන් දේවතාවුන් වහන්සේගෙන් අපිට ගන්න පුළුවන්. මම එහෙම කියන්නේ අත්හදා ගැනීමෙන් සහ මෙතන විශේෂ දේවල් වෙච්ච නිසා මම මේ කියන්නේ. මම දවසක් ලෙඩෙක් බලන්න ගිය වෙලාවේ ඒ ලෙඩා ළඟ හිටපු ඒ වැඩට හිටපු ළමයාට මම තෙල් බින්දුවක් ගාලා අධිෂ්ඨාන කරාම ඒ ළමයා සිහිය නැතුව වැටුණා එහෙම. ඒ වැඩිලා ඉන්න වෙලාවේ මම ඒ ළමයාගෙන් ඇහුවා කතා කරලා කවුද ඉන්නේ යගේ කියලා. එහෙම කතා කරලා ඇහුවම තමයි කිව්වේ මේ මේ මලගිය තානයක් ඉන්නවා කියලා. ඒ ළමයා ඒතරේ සූපත් කළා මම ඇරියා. නමුත් දෙවනි දවසෙත් ගිහිල්ලා මම ඒ ළමයාගෙන් අර ලෙඩාගෙන අහන්න විස්තර අහන්න බලනකොට ඒ ළමයා කිව්වා මට මේ ලෙඩා ඔයාලට සනීප කරන්න පුළුවන් වුණා. තමන්ගේ ජීවිතේ තමන්ගේ පවුල ලබන මාසේ 5 වෙනි දින වෙනකොට නැති වෙනවා කියලා. විනාශ වෙලා යනවා කියලා. ඉතින් ඒක නිසා අදම සූනියන් දේවතාවුන් වහන්සේ පිළිමයක් අරන් ගිහිල්ලා තියලා කහන තියලා දෙවියන්ට ආරක්ෂා කරගන්න කියන්න කියලා මට ඉතින් ඒ ළමයා කිව්වා. ඒ කියපු නිසා මම ඉතින් ඒ මොන වුණත් ඒ එක්තරා භූතේ කතා කරේ. ඒක නිසා මම ඒක හිම පිළි අරගෙන ඇවිල්ලා ඒ විදිහට ක්‍රියා කරා. ඒ ක්‍රියා කරපු නිසා මගේ ජීවිතෙත් බේරුණා, අපේ නෝනගේ ජීවිතෙත් බේරුණා. නැත්තම් ඇත්තන අපි අද මෙතන නෑ. ඉතින් මේ ඒක වුණේ ඇත්තට මම පොඩි දෙයක් පොඩි විදිහට කියන්නම්. එක දවසක් අපේ නෝනා රෑ කුසී උයි වෙනකොට යන මෙයා මාඩු විතර පිටිපස්සෙන් අත දාලා පවුල් පරි ඇදලා වට්ටලා බලනකොට වට්ටපු කෙනෙක් නෑ. එහෙම සිහින් පුජා වෙලා වගේ ඉන්නවා. මම ඉතලේ ඇවිල්ලා බලලා මෙතනින් එළියට ගන්න කොටම හරියට හාර්ට් ඇටැක් හැදිලා වගේ තමයි තිබුණේ. මෙතනින් ගන්නකොට මම අදිස්ථාන කරා මේ ලෙඩ අතුල්පත් වෙන්න කියලා. එහෙම කරාට පස්සේ තමයි එයා දඟලන්න ගත්තේ. ඊට පස්සේ තමයි මම එයාගේ කවුද ඉන්නේ කියලා අහලා එයා එහෙම යවලා ඒ කතන්දරය එතනින් ඉවර කරා. ඉස්පිතාලෙ ළඟට යන කමිතා ගියන් උනා එතෙන් එහාට ගියේ නැහැ. මේ දේවතාවුන් වහන්සේගේ ලොකු පීඩක් ගන්න පුළුවන් තුනුරුවන් වන්දනා කරලා ඇවිල්ලා උදේ හවස පහනක් තියලා උදේ හවස පහන් තියන්න හැතරම ඕනේ. හැන්දෑවට පහන තිබ්බම මේ ටික කරාම ඇති. මම මේ උදේ දැන් කරලා වෙන්නනේ මේ මිනිසුන්ට කරන්න ඕන ආකාරය නිසා උදේට මම කියන්නේ හඳුන් කෝරක් විතරයි වත් කරන්නේ. හවසට පහන තියලා දෙවියන්ට වන්දනා කරනවා. අනිත් එක තමයි මේ සූනියන් දෙවියන්ට බය වෙන්න වැඩක් නැහැ. දෙවියෝ කියන්නේ අපේ මේ 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 මනුස්ස ලෝකෙ හිටපු මිනිස්සු. මේ මිනිස්සු ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දේවත්වයටපත් වුණා කියලා ඒගොල්ලන්ට අපිව අමතක වෙන්නේ නැහැ. මිනිස් ගතිය අමතක වෙන්නේ නැහැ. මිනිස් ගතිය දෙවියෝ දන්නවා. ඒ නිසා මිනිස්සුන්ට ප්‍රශ්න දිනව, කරදර දිනව, වෙලාවට වැඩ කරන්න බෑ, වෙලාවට එන්න බෑ, ගමනක් ගියාම වෙලාවට එන්න බෑ, පහන හැමදාම තියන්න බෑ. ඒක නිසා ඒකට කවක් නැහැ. දෙවියන්ට ඕන පිනයි දෙන්න පුළුවන්, පහන පත්තු කරන්න පුළුවන්, දවසට පත්තු කරන්න වෙලාවේ කිසිම ගැටලුවක් නැහැ. මම කියන්නේ මම නම් එහෙමයි කරන්නේ. මම දෙවියන්ගෙන් අවසර ඉල්ලලා තියෙනවා. මම දෙවියන්ට කියලා තියෙනවා මට දෙවියන්ට වෙලාවට පහන පත්තු කරන්න බෑ. මට හැමදාම පහන පත්තු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා දෙවියනේ මට අනුකම්පා කරලා මගේ සිරුවේ යහපත් කරු සාර්ථක කරලා දෙන්න. මට පුළුවන් වෙලාවට පත්තු කරලා මම බුදුන් වහන්සේට වන්දනා කරලා වහන්සේට පින් දෙනවා කියලා මම ඉතින් හැමදාම එහෙම තමයි කියන්නේ. කියලා ඉතින් ඒ මට ලැබිච්ච සාහනේ, මට ලැබිච්ච දේවල් ඉතින් බොහොමයි. ඉතින් ඒක නිසා ඒ සියලු දේවල් මම මේ අවස්ථාවේ කියන්නේ කාලය යන නිසා. ඔබ සියලු දෙනාත් කැමති නම් මේ ආකාරයෙන් පහනක් කියලා මේ වැඩ කටයුතු කරගෙන යන්න. සූනියන් දේවතාවුන් වහන්සේට බය වෙන අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම කිසි කෙනෙකුට. අනිත් එක තමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේ පහන තියලා මාස 3යි. 3ක් ගියෙන්නේ නැති තරම්මයි. මම දවසක් බුදුන් ඇඳලා ඇවිල්ලා හතර අපි බුදුන් අඳින්නේ. හතර වෙන බුදුන් ඇඳලා ඇවිල්ලා මම මෙතන මේ කොඹ ගහ තියෙන්නේ. මේ කොඹ ගහේ මේ ගහට අදිගෘහිත දෙවියෙක් හෝ දේවතාවියෙක් හෝ සූනියන් දේවතාවුන් වහන්සේ හෝ වැඩ සිටිනවා නම් මේ ස්ථානයේ මේ අහල ඔබ වහන්සේ මට දැන් ආලෝකයෙන්ම ඔබ පෙන්වන්න කියලා කිව්වම කියන්න විනාඩියක්වත් ගියේ නැහැ.
ඔයටි කියල එන්න කලින් අර නැගිනිහිර පැත්තෙන් ආවා. නැගිනිහිර නෙමෙයි උතුරු පැත්තෙන් ආලෝක දෙකක් ආවා, නිල් පාට ආලෝක දෙකක් එක විදිහට. ඇවිල්ලා මේ කොහොම ගහින්න අතර වෙලා සම්පූර්ණ කරවල වෙන ආයි චූටි ආලෝකයක් ලැබුණා. අහසට ගියා රෝස පාට ආලෝකයක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ මෙතන දිවිච්ච හාස්කමක් විදිහට ඇත්තටම. ඉතින් ඒක නම් සත්‍යමයි. ආයක අකුණක්වත් නෙමෙයි, අකුණු සැරක්වත් නෙමෙයි. නිල් පාට ආලෝක දෙයක් ඇවිල්ලා මේ ගහේන අතර වෙලා කළු වෙලා ආපහුඳුර වෙලා ඒ මොහොතට එක මොහොතකට වෙච්ච දෙයක් මම මේ කියන්නේ. මේ මොහොතටම කෙලින්ම ලොකු ආලෝක චූටි ආලෝකේ ලොකු ආලෝකයක් වෙලා හසට ගියා. ඔය සත්‍ය දෙයක් කියන්නේ ඉතින් බුද්ධයන් වහන්සේ මෙතන ඉන්නවා. දේවතාන් වහන්සේ කියන්නේ දැන් ළඟ ඉඳන් මම මේ කියන්නේ. මේ බොරුවක් නෙමෙයි මේ කියන්නේ. දෙවියෝ පින් කරන අය දිහා බලන් ඉන්නවා. දෙවියෝ මේ හැමතැනම ඉන්නවා. පෙරේ දෙවියෝත් මේ හැමතැනම ඉන්නවා. මලගිය අය හැමතැනම ඉන්නවා. දෙවියොත් මේ රොක්සට් වල ඉන්නුත් එක එක තැන්වල ඉන්න. ඉතින් ඔය මම දන්නේ නැහැ ඒ වෙලාවේ සූනියන් දේවතාන් වහන්සේ වැඩියද වෙන දෙවි කෙනෙක් වැඩියද කියලා මම දන්නේ නැහැ. නමුත් කවුරු හෝ දේවතාවෙක් මෙතෙන්ද වැඩලා ඒ ආලෝකේ මටම අවලක් පේනවා. හැබැයි ඔක්කොන්ටම කාලය විනාඩියක්වත් ගියේ නැහැ. විනාඩියක් ඇතුළත කියලා ආලෝකය ඇවිල්ලා නැවත ආලෝකය යන්න ගියා. එච්චරයි කියන්නේ තියෙන්නේ. ඔයගොල්ල කරලා අත්හදා බලලා ඉතින් තමන්ට යහපතක් කරගන්න පුළුවන් මේ හැම දෙයකින්. සා